Hai Bhavan, selamat datang. Apa yang kita di YouTube nali kawin, ada tapi apuru video apa kerja na awan. Nirantarin me, oba mahansi lah ada agak tak kita di oba godak hina mau pun kita di kohomade lassana to oba balapuru tina kara kita tiagan ni kena karena apa sambandin. Tapi niter oba denuat karena noyekut cestrosi. Api samara wastawal di wastu vidya peting kata karena, tawat samara wastal wastawal di jyotisha peting kata karena, tawat noyekut dewal tulin api balapuru tuenya api adaraniya prekshakayanu oba ge ni usatula oba yahapata karen jiwatiba. Ini nada dawase di api suwisheshi parasekin me sambandhen katha baha karannata balaporoththu wenawa den gupta vidyawa kiyana de oba ahala athi me wana wita samaaje ekakaarayekin boho pirisak me mudal wenuwenma karana vyaparayak unada mehi thibena satya gana goda denek dannne naha ithin e sambandhen thamai nirantarayen api oba danumwat karannata utsaha karanne ithin ada dawase di me sambandhen katha baha karannata apath samagin ekathu wenawa jyotishya gupta vidya vibhushana gaurava sammanayen pidumlat sumanavathi guru mæniyu ithin ada dawase di etumege nivasata api ævillla innawa me sambandhen katha baha karannata aibowan suba dawasak aibowan ithin api katha baha karumu den me gedara doraka thiyena prashnayak wenuwen kohomada me gupta vidyawa sambandha wenne apita koi aakarayenda me gedara dorawal wala thiyena prashna wenuwen me dewal ekathu karagannata puluwan api aarambha karamu katha baha puta gedara doraya කියන එක මහා ප්‍රසිද්ධ ආකාරයකට අපි හැමදයක්ම පිළිවෙල කරගන්න උනදියක්. එතකොට gedare පිරිසිදු කරගන්න අවස්ථාවල් කීපයක්ම තියෙනවා. ඔය gedare දොර පිරිසිදු කරගන්නම කිව්වහම gedare පිරිසිදු කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ හවසට gedare පිරිසිදු කරගන්න ඕන වෙලාවක් තියෙනවා. හවස 6න් පස්සේ අතුගාන එක සුදුසු නෑ. එතකොට දොර කඩ ඉඳගෙන ඔළුව පීරන එක සුදුසු නෑ. ඔළුව කඩාගෙන කොණ්ඩයක් කඩා දමාගෙන ඔළුව කොණ්ඩයක් කාරහාරයින එක සුදුසු නෑ. ඔයගේ වලට හුණියක්. ඒව හරියන්නේ නෑ. Taman විශ්ෙන් හුණියක් කරගන්න දේවල් තමයි ඒවා. ඒවා අපට අදාළ වෙන්නේ නෑ. Taman විශ්ෙන් හුණියක් කරගන්න ඒවා ඒවා. ඒවට කවුරුත් කරන හුණියන් නෙමෙයි තමන් විසින් හුණියම් කරගන්න දේවල්. ඒවට සාතු කරන්න අපි දන්නේත් නෑ අපි දන්නේ දේවල් මුත් නෙමෙයි. එහෙම නෙමෙයි මයි පුතා. හුණියමක් කරන දේවල් කපන්න පුළුවන් අපට. හුණියමක් කරලා තියෙනවා නම් ඒවට අදාළ දේවල් අපි ළඟ තියෙනවා. තමන් විසින් හුණියම් කරන දේවල් අපිට ඒවා අදාළ නෑ. අපි ඒවට සම්බන්ධවත් නෑ. ඒවා තමන් දන්න දේවල් තමන් ආරක්ෂා කරගන්න දැනගන්න ඕනේ. ඒවා වෙනයි. මේවා වෙනයි. ඒකට අදාළ දේවල් හුණියම් කරනවා නම් අපි දේවල් දේවල් කරන්න තියෙනවා. ඒ වගේම මයි පුතා තමන්නේ ගෙදරට දොරට දේවල් කරගන්නවා නම් ඕවට තමන්න තියෙනවා පොඩි පොඩි ගැටලු පොඩි පොඩි ප්‍රශ්න. ඒවට අදාළ දේවල් තියෙනවා තමන්ට තමන්ගේ හිතේ හොඳ පිරිසිදු වට නාලා කියලා හොඳ පිරිසිදු මුට්ටියක් අර අපි කියන්නේ පොඩි මුට්ටි තියෙනවා කියලා ඕව අරගෙන තමන්ට කාල වේලාවක් තියෙනවා රාහු කාලය ඇරලා ඕකට තියෙනවා තත්තදු තත්තරන් අය තියෙනවා ගල් ජාතියක් පර ඒවා තියෙන හොයාගන්න හරි අමාරු ඒවෙන් කැටතුරක් දාලා අලුත් මුට්ටියක හරියකට දොර කැඩේ උළු ඇස්සේ ඕක එල්ලන්න ඕනේ එල්ලලා ඉවර විලා ඕකට උදේට හවස්සට සාම්රාණි දුම් අල්ලන්න ඕනේ එතකොට අර ගෙදරට කිරු කරනවා වගේ උතුරනවා. ඔව්වක් හැම જાති. කියන්න හොඳ නැහැ. කියන්න නැතුව කරන්න ඕනේ. කරවුවොත් තමයි අර ගෙදරට කිරු කරනවා වගේ ඉති වෙන්නේ. එහෙම අරස්තාවල්. එහෙමත් ඒවා හොයාගන්න බැරි නම් දන්නේ නැත්තම් මම ළඟට එන්න උනොත් මම ඌට විසඳුම් හොයලා දෙනවා. එතකොට දැන් ඒ කියන්නේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න වෙනුවෙන් මේ විදිහට ගුප්ත විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දන්නවා සමහර ගෙවල් තියෙනවා මේ මහා විශාල බංගලාවල් විදිහට හැදුවට මේවා පාළුවට යනවා. හිතාගන්න බැරි විදිහට පාළුවට යනවා. එහෙම නැත්නම් ගෙදර දොරේ මේ සතුටින් ඇවිල්ලා පදිංචින මිනිස්සු අතර නොඑක් අවස්ථාවලදී රණ්ඩු සරුවල් ඇතිවෙනවා. මේ වගේ දේවල් වලටත් ගුප්ත විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපේ බලන් ඉන්න ජනතාවට මොනවද එදිනෙදා කරන්න පුළුවන් දේවල්? පුළුවන් පුතා. මෙහෙමයිනේ. දැන් ওই ගෙවල් හදනවා කිව්වට බෑ. ඉඩමක් ගන්නවා කිව්වට බෑ. ඒවට අදාළ ක්‍රම තියෙනවා ක්‍රම තියෙනවා කියන්නේ ගියක් හදනවා කිව්වට ඔතන බලන්න ඕනේ බහිරවයේ ඉන්නවනු බහිරව පූජාවක් දෙන්න ඕනේ එතකොට ඔතෙන්ද හරියට ගියක් හදනවා නම් ඔතෙන් මුල් ගලක් තියන්න ඕනේ එතකොට ගෙදරට අරස්සාවක් දාන්න ඕනේ එව්වා කිසිම දෙයක් නැතුව පංගුවක් හිතුවා මානට ගෙවල් ගන්නවා හදනවා හිතුවක් මානට ඉඩම් ගන්නවා ඒකල ගෙවල් දොරවල් හදනවා එව්වා කොහොම අඩපණ වෙනවා එතකොට එතන තියෙන දෝෂ බෝෂ කිසිම කෙනෙක් දන්නේ නැහැ නේ
නේද? තමන් හිතුවක් මානට නේ වැඩ කරන්නේ. කවදාකවත් ඒක හරියාකාරී ඉච්ච කරගන්න බැරි වෙනවා මයි පුතා. කවදාකවත් හරියන්නේ නැහැ. හරියට ඒතර ඉඩමක් ගන්නව නම් ඒතර ඉඩම කොහොමද සුදුසුද ඒ කරලා ඉතන හොඳ සාත්‍රකාරී කියලාකට හරි ගිහිල්ලා ඒතර බලලා ඒතර බහිරුව පූජාවක් දීලා ඈ ඒතර පිළිවෙලක් කරලා ඒතර ගෙදරක් හදා ගන්න සුදුසුද ඒතර බලලා ඒතර හොඳද කියලා බලලා ඒතර නිදහන් වස්තුවක් තියලා ඒතර ගෙදර ආරක්ෂා කරලා ඒතර බහිරුව පූජාවක් දීලා ඒ ගෙදර පිළිවෙලක් කරගත්තොත් ඒතර සාර්ථක තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන් නැත්නම් ඒ ගෙදරට මුල් ගලක් තියලා ඒතර ආරක්ෂාවක් දාලා ඒතර ගෙදර දොර හදාගත්තොත් දීනු මේ වගේ දීනු තත්ත්වයක් ඇති කර ගන්න පුළුවන්. නැත්තම් ඉතින් එන්නේ මිනිස්සුන් දෙගෙදර ලෙඩ දුක් ඇති කරවනවා. ගෙදර අඳුරක් හදා ගන්න හම්බු වෙන්නේ නැහැ. කිසිම දීනු තත්ත්වයක් ඇති කර ගන්න බැරි වෙනවා පුතා. ඒකයි එතන දීනුවක් නැති වෙන්නේ. ඒකයි එහෙම වෙන්න හේතුව. බහිරව පූජාවක් දෙන්නේ නැත්තම් කවදාකවත් එතන වගතුවක් නැහැ. ගෙදර අඳුරක් හදා ගන්න නම් එතන කවදාකවත් වගතුවක් නැහැ. ඒ ගෙදර හදා ගන්න බැරි වෙනවා. ඒ ගෙදරට ලෙඩ දුක් ඇති වෙනවා. ඒ ගෙදරට සඳු රබර ඇති වෙනවා. රැකී රස්සාට පණ වෙනවා. දීනුවක් නැති වෙනවා. සඳු ගබර ඇති වෙනවා විවාහ ජීවිත කඩා කප්පල් වෙනවා උන්ගිති දැන් නැති වෙනවා හැම දෙයක් මෙතන කරදර කංකටු ඇති වෙන්නේ එන්නේ ප්‍රශ්නේ හින්දා ඒ ප්‍රශ්නේ නිරාකරණයක් කරගන්න පුළුවන් නම් මේ වගේ කෙනෙක් හම්බ වෙන්න එන්න ඕනේ ආපුවා මේකට නිරාකරණයක් කරගන්න පුළුවන් මේ වගේ මෑණියෝ කෙනෙක් හම්බ වෙන්න එන්නේ ඒ වගේ පුදුලි එතකොට ඒකට අදාළ දේවල් මා ළඟම කරගන්න පුළුවන් ඔව් ඉතින් මේ විදිහට දැන් නෑ ගෙදර දොර පිළියම් කටයුතු මේ গুপ্ত විද්‍යාව ආශ්‍රයෙන් කරනකොට දැන් ඔබතුමිය සඳහන් කළා මේ අපි ඉඩමක් ගත්තාම මෙතන නිදන් වස්තුවක් තියලා මේ විදිහේ දේවල් කරන්න ඕනේ කියලා. ඔව්. දැන් සමහර අවස්ථාවලදී අපේ මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා හරිම දුක් මහන්සියෙන් ඉඩම් කඩම් හොයාගන්න වෙලාවල් තියෙනවා. තවත් මේ උරුකමක් කරන්න පූජාවක් කරන්න අතේ සල්ලි අනම්මන නැති ප්‍රශ්න ඇතිනේ. දැන් ගොඩ කෙනෙක් මේ දිහා බලන්නේ මට මහ ලොකු වියදමක් ඇයිද කියලා ප්‍රශ්නෙත් එක්කනේ. දැන් මේ විදිහට වැඩි ආර්ථික පහසුකමක් නැති කෙනෙක්ට උනත් මේ විදිහට ඔබතුමියත් එක්ක සම්බන්ධ වෙලා මේකට පිළිමක් හොයා ගන්න පුළුවන්. පුළුවන් පුතා. ඉඩමක් ගන්න පුළුවන්. ඇතෙක් ගන්න පුළුවන් නම් හෙන්ඩුවක් ගන්න බැද්ද මයි පුතා? නේද? ඇතෙක් ගන්න පුළුවන් මිනිස්සුෙකුට හෙන්ඩුවක් ගන්න බෑ. ඉඩමක් කඩමක් ගන්න පුළුවන් නම් ගෙයක් දොරක් හදා ගන්න පුළුවන් නම් ඒකට අදාළ දේ කර ගන්න බැරිද? ඒක කර ගන්න පුළුවන් නේ. නේද? ඒක කරගන්න බැරි පුජ්‍යලෙක් නෑනේ. මොන දේට වුණත් කරගෙනම නම් ඒ දේ කරගන්න බැරි මොනවටද? ඒ දේ කරගන්න ඉඩමක් ගන්නවට ඉඩමක් ගන්න මුදල් යන්නේ නෑනේ ඒ දේකට. ගියර් දොරක් හදාගන්න බැරි වෙන්නේ නෑනේ ඒ දේට. ඒ දේට මහා ලොකු ගණන් යන්නේත් නෑනේ මයි පුතා. නේද? ඒකනේ මං කිව්වේ. ඇතෙක් ගන්න පුළුවන් නම් හෙන්ඩුවක් ගන්න බැරි කෙනෙක් නෑනේ. ඒ දේ කරගන්න පුළුවන්. ඒකට කෝටි ගණන් යන්නේ නෑනේ. ලස්ස ගණන් යන්නේ නෑනේ. ඒකට පොඩි මුදලක් වියදම් කරලා මේ දේ කරගත්තනම් ඒ දරුව හැමදාම ගොඩයි. ඔව්. ඉතින් ඔබ සිහින මවන ඔබගේ ගෙදර හදන්න ඔබ භාවිතා කරන ඉඩමට මේ ආකාරයෙන් ඔබට මේ වගේ දේවල් එකතු කර ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුරට දැන කියා ගන්නට ඔබට පුළුවන් ගුරුමෑණියෝ සම්බන්ධ කර ගන්න. අපි දැනගන්න කැමති ගුරුමෑණින් දැන් මේ විදිහට මේ ගෙදර දොරේ වැඩ කටයුතු විතරද ඇවිල්ලා කර ගන්න පුළුවන් මොන වගේ සේවාවන්ද ලබා ගන්න පුළුවන්? ඕනෑම බියක්, ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම ගැටලුවක් මා ළඟට එන්න මම විසඳලා දෙනවා. අපි සාමාන්‍ය ගැටලු කිහිපයක් මතක් කරගන්න. දැන් මේ ලංකාවේ විතරක් නෙමෙයි මයි පුතා රට රාජ්‍යයේ ඉන්න කෙනෙකුට වුණත් මයි ළඟට මට ප්‍රශ්නයක් කියනවා නම් මම ඒක ප්‍රශ්න දෙන්නුම තියනවා මයි ළඟ. ඕනම සාමාන්‍යයෙන් බලනවා නම් ඕනම ගැටලුවක් තියෙනවා නම් ඕනම කෙනෙකු යනු ළම ඉන්නේ ප්‍රීම් නම් ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් විවාහ ජීවිත හරියන්නේ නැත්නම් යක පෙරේතේ භූතයෙක් වැහිලා ඉන්නවා නම් යනු ළමෙකුට විවාහ ජීවිතයක් සාර්ථක වෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්න ඔක්කොම මම විතරලා දෙනවා. මට පුළුවන් දෙයක් නෑ. මට බැරි දෙයකට තියෙන්නේ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් කරන්න පිරිමි ළමෙක් ගෑනු ළමෙක් කරන්න පමණයි. මට අනිත් දේවල් ඔක්කොම මට පුළුවන් කරගන්න. මං එහෙම දන්න කෙනෙක් මම. මට ඒ අතින් හැම දෙයක්ම පුළුවන් මට. කාමරම දෙය අහන්න තියෙන්නේ ඕනම දෙයක් අහන්න මම ප්‍රශ්න උත්තර දෙනවා. හරි ඉතින් මේ විදිහට අපි මේ අද මුලින්ම කතා බහ කළේ මේ ගෙවල් දොරවල් ආශ්‍රිතව තියෙන ප්‍රශ්න. දැන් මෑණියෝ මේ ගෙවල් දොරවල් වලින් හරිනට පස්සේ දැන් ගෙදරක ජීවත් වෙන්නේ පවුලනේ. දැන් අද රටේ ගත්තාම ගොඩාක් තැන්වල මේ පවුල් දෙදරා යනවා. සමහරලාට මේ කොච්චර ආදරෙන් හිටියත් මේ ප්‍රශ්න නොයෙකුත් බාහිර දේවල් අනියම් සම්බන්ධතාකේ මේ දේවල් නිසා මේ පවුල් දෙදරා යන අවස්ථාවන් අපිට දකින්නට තියෙනවා. එහෙම දෙදරා යන පවුලක් යලිත් එකතු කරන්න මෑණියන් ගාව පිළියමක් තියෙනවද? අපි තියෙනවා පුතා. ඔව්. දැන් ඔය එක වහලියක් යට ඉන්නවනම් ගෑනු ළමයි පිරිමි ළමයි එකතු වෙනවා පිරිමි ළමයි ගෑනු ළමයි ඉන්නේ ඒක ඒ වගේ සම්බන්ධතාවල් තියෙනවනේ නොයෙකුත් සම්බන්ධවල් තියෙනවා එහෙම මම අනන්ත දේවල් මම දැකලා තියෙනවා මයි ළඟට ඇවිල්ලා මම ඒ ප්‍රශ්න නිරාකරණයක් කරලා දෙනවා ඒ වගේ නිරාකරණයක් කරලා දීලා දැන් සතුටින් සාමදානෙන් ඒ වගේ පෞද්ගල ජීවිත ගත කරගෙන ඉන්නවා ඒ වගේ අනන්ත තියෙනවා ඒ ළඟට ඒ වගේ ප්‍රශ්න මයි ළඟට එනවා ඒ වගේ ප්‍රශ්න වලින් මම ඒ වගේ ගෑනු ළමින්ද පිළිමි ගෑනු ළමයි පිළිමි ළමයි කිව්වට එහෙම නෙමෙයි පයි පුතා. දරුව මල්ලෝ ඉන්න ගෑනු කට්ටියට පිළිමි කට්ටියට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. පංගුවක් ගෑනු
කට්ටිය ළමයි දෙන්න තුන් දෙනා ඉන්න ළමයි ගෑනු කට්ටිය පිරිමි කට්ටිය අරන් ගිහිල්ලා ඒ වගේ රාජකාරි කරගන්න මා පිරිමි ළමයි පිරිමි කට්ටිය ගෑනු මේ කට්ටිය අරන් යනවා ගෑනු ළමයි දරුවෝ මල්ලෝ ඉන්න කට්ටිය ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා අනන්ත රටේ ලෝකේ වගේ දේවල් සිද්ධ වෙනවා ඉතින් ඒ වගේ ප්‍රශ්න මන් නිරාකරණයක් කරලා දීලා දැන් ලස්සනට පෞල් ජීවිත රැකගෙන ඉන්නවා එතකොට ගෑනු ළමයි පංගුවක් ගෑනු ළමයි ඉන්නවා කවදාකවත් ජීවිතේටවත් පිරිමි ළමයි ගන්න බැරි කට්ටිය ඉන්නවා එතකොට ඒ කට්ටියට මම බලලා ඉවරලා නිවිති බලලා ඒ කට්ටියට මේ වගේ පුතේ ගෑනු ළමයි බඳින්න බෑ මේ වගේ කනමැන්දුම් බන්දන දාලා තියෙනවා එතකොට ඒ කට්ටියට ඔය මේ තනිකන් දෝෂ තියෙනවා ඒ කට්ටියට ඉව තනිකන් දෝෂ ඉවත් කරලා ඒ කට්ටියට ලස්සන පෞල් ජීවිත ගත කරගන්න නිරාකරණයක් කරලා දෙනවා එතකොට පිරිමි ළමයින්ද ඔය කනමැන්දුම් බන්දන බදලා තිත්ත බන්දන බදලා ඒ කට්ටියට පෞල් ජීවිත රැක ගන්න බැරි වෙන විදියට හකුරු කරදර බැද්දි තියෙනවා ඉතින් ඒ කට්ටියට ඒ වගේ මම නිරාකරණයක් කරලා දෙන කෙනෙක් නෙමෙයි මම මම ඕනෑම දෙයක් ඕනම් ප්‍රශ්නයක් මයි ළඟට ඇවිල්ලා ඕනම කෙනෙක් කිව්වනම් මම ඔය විවාහ ජීවිත සම්බන්ධව මම හොඳට දන්න කෙනෙක්. මම ඒ වගේ නිරාකරණයක් කරලා දෙන කෙනෙක් පුතේ මම. මට හොඳට ඒ අතින් ඕනම දෙයක් කරගන්න පුළුවන් කෙනෙක්. රටවල් වලටත් ඔය ප්‍රශ්න තියෙනවා. ලංකාවෙන් දැන් යනවා හොඳට. මේ ලංකාවේ දරුවෝ මල්ලෝ ඉදදී ගෑනු ළමයි යනවා. රටවල් වලට ගිහිලා මම මෙහෙමයි මිනිහක් ඊතර නවත්තලා දරුවොත් නවත්තලා මයි යන්නේ මේ රට කීයක් හරි පණ හොයාගෙන ගෙවල් දොරවල් හදන්නම් දරුවෝ මල්ලෝ රකින්නම් ඔයා ඉන්නවම ශ්‍රී ලංකාව රටවල් වලට ගිහිල්ලා එනකන් ඉඳලා කියලා මිනිහත් නවත්තලා දරුවොත් නවත්තලා යනවා එතකන් ගිහිල්ලා මාස දෙකක් තුනක් ගියාම ගෑනු ලංකාවට මුදල් ලැබෙනවා රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල අර මිනිස්සු තියාගෙන ලංකාවේ ගෑණි දරුවොත් අමතක වෙනවා මිනිහත් අමතක වෙනවා එතකොට රටවල් වලට ගියාම ඒ කට්ටිය එහෙ පෞල් ජීවිත ගත කරගනවා එතකොට මෙහෙ මිනිහා නන්නස්තරේ යනවා දරුවෝ නන්නස්තරේ වෙනවා එතකොට මේකෙන් එතකොට නිදාකරණයක් කරන්නේ කවුද මේ මං එතකොට අර දරුවම එතකොට අහරේ මිනිහා මිනිස්සු తీනවනේ පිරිමි කට්ටිය එතකොට මේ ලංකාවේ ඉන්න ගෑනු ළමයි කොහොමද දුක් විඳින්නේ ඒ නිදාකරණයක් කරලා දෙන්නේ කවුද මේ වගේ අපි මම මං ඒ වගේ හුඟක් අපකප විලා හුඟක් දුකට පිහිට වෙන කෙනෙක් මම පුතා ඒ වගේ අපකප වෙන කෙනෙක් මම හැම දෙයකම දුක සැප එතකොට රටවල් වල ඉන්න ළමයින්ද රැකී රස්සානේ ඒ වගේ අසරණ වෙච්ච ළමයි ඉන්නව රටවල් වල එතකොට රටවල් වල ගෑනු ගුටි බැට දෙනවා පඩි නඩි නැති කරනවා ඒ වගේ දුකට සැපට පිහිට වෙනවා මම ඒ වගේ හුඟක් අසරණ ඉන්න පිහිට වෙන කෙනෙක් මම හැම දෙයකින්ම කොච්චර මන් දුකට පිහිට වෙන මෑණියෝ කෙනෙක්ද මම එක දෙයකින් නෙමෙයි පුතේ මම පිහිට වෙන්නේ හැම දෙයකින්ම මන් දුකට පිහිට වෙන කෙනෙක් අසරණ පිහිට වෙන මෑණියෝ කෙනෙක් මම ඔව් එතකොට ගුරුමනේ මේ ගුප්ත විද්‍යාව අපිට පාවිච්චි කරන්න පුළුවන් ද අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දැන් පුළුවන් දැන් මේ හන්දකෝ එක හොඳයි මතක් කරපු එක දැන් ඔය මේ අධ්‍යාපනය රැකී රස්සාවලට යන ඉවට මං අරස්සා දානවා අරස්සා යන්තර දානවා එතකොට වෙළඳ ව්‍යාපාරවල් දියුණු කරලා දෙනවා එතකොට ඉස්කෝල වලට මේ දැන් ওই පහේ පන්තියට මොකද මේ විභාගට කියන්නේ ශිෂ්‍යත්ති යනකොට ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න කියලා මගෙන් දෙමව්පියෝ ඇවිල්ලා කියනවා මෑණියෝ මෙහෙමයි මගේ පුතා මගේ දුව ශිෂ්‍යත්ති ලියන්න යනම ඒකට මොනවද පිළිවෙමක් කරලා දෙන්නේ මං ඒකට ආදාන යන්තරයක් හදලා දෙනවා මගේ පුතා දෙවිදේවතා උන්වහන්සේලා පින් අයිති වෙන්න උන්වහන්සේලා දේවා රත්සාව දී පිටෙන් මගේ ගුරුවර දෙමව්පියන් බුදුවාවත් වෙන්න මම යන්තරයක් හදලා දැම්මහම ඒක අලුත් කර කර ඒ දරුවට දැම්මහම කැම්පස් එකට යනකම් ඒ රත්සාව ඇති ඒ යන්තරේ ඇති අලුත් කරනවා ඒ දෙමව්පියෝ ඇවිල්ලා මම හම්බු වෙලා අලුත් කර කර දාගනවා කැම්පස් එකට යනකම් ඒ යන්තරේ බල තියෙනවා එහෙම කෙනෙක් මම ඉතින් ඒ ආකාරයෙන් අපි කතා බහ කළේ ඔබගේ ජීවිතයේ සුභ සිද්ධිය උදෙසා ඔබට කොහොමද ගුප්ත විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ඔබට පුළුවන් කමක් තිබෙනවා ගුරු මෑණියන්ව සම්බන්ධ කරගන්නට අද දවසේදී අපත් සමගින් එකතු වුණේ ජ්‍යොතිෂ ගුප්ත විද්‍යා විභූෂණ සම්මානයෙන් පිදුම්ලත් සුමනාවති ගුරු මෑණියන් ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමිට අපත් සමගින් එකතු වීම වෙනුවෙන් තිරේ දිස්සන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් කමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් මෙතුමිය අමතලා වැඩිදුර තවතුරු දැන කියා ගන්නට එසනම් අපි යලිත් හමු වෙමු අපේ ගෙදර YouTube නාලිකාවෙන් තවත් වීඩියෝවක් සමඟ ඔබ සැමට සුබ දවසක් යහපත් දවසක්